මේ මාසේ 24 වෙනිදා Microsoft ආයතන විසින් Windows 11 Windows 10 එකේ අප්ග්‍රේඩ් එකක් විදියට නිල වශයෙන් නිකුත් කරා. ඉතින් මේ Windows 11 එකේ cracked version එක දැන් ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපිට. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාලා කොම්පියුටර් එකේ hard disk එකේ storage එකෙන් GB 64 ක ප්‍රමාණයක් යනවා මේක ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්නත් ගොඩක් data වැය වෙනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ ඔයාලගේ කොම්පියුටර් එකට මේක වැඩ කරයිද? මේක support කරයිද? නැත්නම් lag වෙයිද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් ඔයාලගේ කොම්පියුටර් එකට මේක support කරනවද කියන එක ගැන බලාගන්න පුළුවන්. මෙගාබයිට් 13 ක වගේ පොඩි app එකක් තියෙනවා. ඉතින් මම අද කියලා දෙන්නන්නේ ඒ app එකෙන් කොහොමද ඔයාලගේ කොම්පියුටර් එකට Windows 11 support කරනවද කියලා check කරගන්නේ. ඒ වගේම ඔයාලගේ කොම්පියුටර් එකට Windows 11 support කරන්න ඕන specs එක මොනවාද කියලා මම අද වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න. ඔයා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැම්ම පහල තියෙන රතුපැටි subscribe button එක press කරගෙන මේ වීඩියෝ එකට යන්න. ඔයදින් ඔයාගේ web browser එකේ search කරගන්න ඕනේ microsoft.com කියලා. මම මේ විදිහට microsoft.com කියන එකේ website එකට යනවා. දැන් ඔයාලට බලාගන්න පුළුවන් මෙතන බිම තියෙනවා installation Windows 11 කියලා. එකට යටින් තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් learn mode කියලා. ඔයා දැන් ඒකට click කරන්න. ඔයා දැන් Windows 11 එකේ introduction page එකට load වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔයාගේ computer එකේ Windows 11 run කරන්න නම් ඔයාගේ අඩුම වශයෙන් 4GB වත් RAM එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේකට 13GB වගේ storage එකක් යනවා. මෙතන වගේ hard disk එකේ storage එකක් සෑහෙන මට්ටමක තියෙන්න ඕනේ. මේක 4GB RAM එකක් කිව්වේ අඩුම වශයෙන් 4GB RAM එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් සමහර විට ඔයාගේ PC එකේ අනිත් specs එහෙම වැඩි නම් ඔයාගේ lag වෙන්න ඔයාගේ Windows එකේ lag වෙන්න උනත් පුළුවන්. ඉතින් lag වෙනවා කියන්නේ ඔයාගේ computer එක on කරන වෙලාවෙදී වගේ ටිකක් slow වෙන්නත් පුළුවන් මේක. ඔයාගේ PC එකේ specs එහෙම වැඩි නම් දැන් ඔයාලට මෙතනින් පල්ලයට යනකොට බලන්න පුළුවන් Windows 11 එක පිළිබඳ ඉස්සර ගොඩක් ඒවල බලන්න පුළුවන් TikTok වගේ Amazon එකේ දීලා තියෙන Android apps run කිරීම හැකියාවක ලබා දීලා තියෙනවා මෙයාලා. ඒ වගේම video chat ඒ වගේම තව ටිකක් පල්ලයට යනකොට ඔයාලට බලන්න පුළුවන් හොඳ gaming experience එකක් ලබා ගන්න පුළුවන් කියලා දීලා තියෙනවා මෙයාලා. ඉතින් ඔයා ඔහොමම තව ටිකක් පල්ලයට යන්න. ඒකට බලන්න පුළුවන් ඒකට මෙතින් ඔයාලට බලන්න පුළුවන් find the right PC for you කියලා. ඔයාගේ PC එක Windows 11 run කරන්න ready කියලා බලාගන්න කියලා කියන්නේ. ඉතින් මෙතන ඔයාලට බලාගන්න පුළුවන් check for compatibility කියලා. ඉතින් ඔයා එතන යටින් තියෙන download app කියන button එකට click කරාට පස්සේ මෙන්න මේ විදියට new page එකක් open වෙලා megabyte 13 ක විතර app එකක් download වෙනවා. ඔයා දැන් app එක download වුණාට පස්සේ ඔයාගේ downloads වලට වෙලා මෙන්න මේ විදියට app එකේ setup එක බලාගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙන මෙන්න මේක install කරගන්න එක. ඉතින් මේ app එකෙන් තමයි ඔයාගේ computer එකට Windows 11 support කරනවද කියන එක ගැන අපි check කරන්නේ. तो मैं इन्हें मेरे इधर डबल क्लिक कर ला मैं इधर टिक कर दाल मैंने मेरे इधर इंस्टॉल करना हर जगह मैं इंस्टॉल ले लाई वराई जंग वहाँ के डेस्कटॉप पे मैं यहाँ पे के शॉर्टकट अगर नोना मैंने मेरे इधर टिक कर दाल मैंने मेरे इधर फिनिश कर करना धन वाया मैं यहाँ पे के ओपन कर करना नोनी හෙල්ප් චෙක් කියලා මේ ඇප් එකේ නම තියෙන්නේ. ඒක ඕපන් කරගන්න. ඉතින් මෙතනින් බලගන්න පුළුවන් ඔයාලට ඔයාගේ PC එකේ RAM එක පෙන්නනවා. ඒ වගේම මෙතනින් ඔයාගේ PC එකේ hard disk එකේ storage එක පෙන්නනවා. ඊළඟ මෙතනින් තවත් පල්ලයට ගියාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් මේකෙන් ඔයාගේ storage capacity එක පෙන්නනවා. මම දැන් use කරලා තියෙනවා storage එකෙන් 145. තව ඒකට මට use කරන්න පුළුවන් 155 විතරයි. ඉතින් ඔයාගේ PC එකට මේ Windows 11 එක support කරනවද කියලා බලගන්න ඔයාලට පුළුවන් මෙතනින් check now කියන එකට click කරන්න. ඊටසේ ඔයාලට මෙන්න මේ විදිහට message එකක් බලාගන්න පුළුවන්. This PC can run Windows 11 කියලා. මගේ නම් පෙන්නන්නේ මගේ PC එකේ මෙන්න මේ විදිහට Windows 11 run කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලගේ PC එකේ මෙන්න මේ වගේ message එකක් එන්නේ නැතුව මම මේ screenshot එක පෙන්නනම් ඒ විදිහට message එකක් ආවොත් එහෙම ඔයාගේ PC එකේ bio හදාගන්න ඕනේ. ඉතින් bio හදන විදිහත් මම video එකක් වෙනම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලට මේක වෙන වැඩි විස්තර බලන්න ඕන නම් මෙතන learn more කියන එකට click කරන්න. ඉතින් මේ විදිහට අපි කලින් හිටපු page එකම තමයි open වෙන්නේ. එතකොට ඔයාලට මේ ගැන ඉතින් ඔයාලට මෙන්න මේ වගේ විස්තර ගොඩක් බලා ගන්න පුළුවන් මේ Windows 11 එක පිළිබඳව. ඉතින් ඔයාලට මේ වගේ මැසේජ් එකක් ආව කියන්නේ ඔයාගේ PC එක සම්පූර්ණයෙන්ම රෙඩි වෙලා තියෙන මේ විදියට Windows 11 run කරන්න. මගේ PC එක මේ විදියට රෙඩි කියලා පෙන්නනවා. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන ඉතින් ඔයාලට කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා කමෙන්ට් එකට. ඔය මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහල තියෙන රතුපාට subscribe button press කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒතර මම ඉදිරියටත් videos upload කරනකොට video එක upload කරපු ගමන්ම ඔයාලට notification එකක් ගෙන ගැනීමක් තියෙනවා. එහෙනම් අපි තව video එකක් හම්බුමු. සුබ දවසක්.